I want to empty. Abgalapu to ende. Sankimta Adyamana Athane. Author Ramana. Prayoga Parishana. Bhautika Vidyavata Anurupava. Obey better. ඉදිරිපත් කරන්න රටේ පවතින තත්ත්වය අනුව දැනට අපේ දුවදරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ පාසල තුලින් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. ඒ නිසා අපි තීරණය කළා රසායන විද්‍යාව පාඩම් මාලාවේ ප්‍රායෝගික පරීක්ෂණ, ඒ වගේම භෞතික විද්‍යාව පාඩම් මාලාවේ ප්‍රායෝගික පරීක්ෂණ ටිකත් අපේ දරුවන්ට සිද්ධාන්ත සහිතව කියලා දෙන්න ඉදිරිපත් කරන්න. ඒක නිසා මෙතන ඉඳලා අපි බලාපොරොත්තු වෙන්නේ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ ටික සිද්ධාන්ත සහිතව ඔබට ඉදිරිපත් කරන්න. ඔබ දන්නවා දරුවනේ භෞතික විද්‍යාව පළවෙනි පාඩමේ තියෙන පළවෙනිම ප්‍රායෝගික පරීක්ෂණය තමයි වර්නියර් මුලදරුව. ඒ කියන්නේ වර්නියර් කැලිපරේ භාවිත කිරීම. අද මම බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණයෙන්ම මෙන්න මේ වර්නිය මූලධර්මය ඔබට හදලා දීලා මේ වර්නිය මූලධර්මය භාවිතා කරන පිළිම අරගෙන විද්‍යාඥයෙක් කරන ලද ප්‍රායෝගික පරීක්ෂණය ඔබට පැහැදිලි කරලා දෙන්න. මුලින්ම මම මෙතන භාවිතා කරනවා වර්නිය මූලධර්මය අපි භාවිතා කරන්නේ ඇයි? ඇයි වර්නිය මූලධර්මය කියලා එකක් දරුවනේ හැදුවේ? වර්ණීය මූලධර්ම කියන එක හදන්න විද්‍යාඥයෝ උත්සාහ කරේ. දුරමණි එහෙම නැත්නම් දිගමණි. දිගමයින කොට ඔබ දන්නවා අපි භාවිත කරන්නේ නීට්‍ර කෝදුව. අපි සාමාන්‍ය විදිහට කියන්නේ අදිනුල කියලානේ. භෞතික විද්‍යාවේ අපි අදිනුල කියලා භාවිත කරන්නේ නැහැ. මොකද අපිට එහෙම අපි භාවිත කරන්නේ අපි SI ක්‍රමය ගන්න හදන්නේ. ඒක නිසා අපි මීටර් කෝදුව කියලා තමයි භාවිත කරන්නේ. දැන් මේ මෙතන තියෙන්නේ මගේ ළඟ මම භාවිත කරන මීටර් කෝදුව කියලා කිව්වොත් බොහොම හොඳයි. මේ යන්ත්‍ර පෙන්නලා තියෙන මීටර් කෝදුව. මේක ටිකක් ලොකුවට ප්‍රමාණය අඳලා තියෙනවා. ඔබ දන්නවා මීටර් කෝදුවේ තියෙන්නේ මිලිමීටර් ප්‍රමාණකරය. එතකොට මේ තියෙන්නේ පුතේ මේල් කියන්නේ මේල් කියන්නේ දෙකයි අතර මිලිමීටර් එක ප්‍රමාණය. දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න එපා මෙච්චර ලොකු එකක් කොහොමද මිලිමීටර් එකක් වෙන්නේ කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ තියෙන පරිමාණය එක ලොකු කරලා අපි අපේ දරුවන්ට කියලා දෙන්න භාවිත කරපු උපකරණයක්. එතකොට මෙන්න මේ දෙක අතර ඔබට පේනවා මිලිමීටර් එකක් තියෙනවා. දැන් මිලිමීටර් එකක දුරක් ඒ වගේ ගෑනි ගෑනි ගොඩාක් එකතු කරලා තමයි මේ යට තියෙන පරිමාණය හදලා තියෙන්නේ. ඕක ඉතින් අපි කියන්නේ මීටර් කෝදුවේ කියලා. මේ තියෙන්නේ මීටර් කෝදුව තමයි. ඔබට පේනවා තවත් පරිමාණයක් මුලින් හයි කරලා තියෙනවා. දැන් මුලින් මේ පරිමාණය මොකක්ද? මේ පරිමාණය අපි කියනවා වර්නියර් පරිමාණය. දැන් මේ යට තියෙන ප්‍රධාන පරිමාණය ඊළඟට උඩ තියෙන වර්නියර් පරිමාණය. එතකොට මේ යට තියෙන පරිමාණයයි උඩ තියෙන පරිමාණයයි භාවිත කරලා සම්පූර්ණයෙන්ම හදනවා අපි වර්නියර් මූලධර්මයේ කියලා. මම දැන් මුලින්ම කිව්වා ඕගොල්ලෝ වර්නියර් මූලධර්ම කරන්නේ නැත්නම් වර්නියර් වලින් කරන්නේ මොකද්ද කියලා. වර්නියර් වලින් කරන්නේ දිගමයි. එතකොට වර්නියර් වලින් මීටර් කෝදුවෙන් භාවිතා කරන්න පුළුවන් දිගමයි ඉන්න පුළුවන් අවස්ථාවක් ඇයි වර්නියර් වලින් මයින්නේ? ඒක තමයි අපිට ඊළඟට තියෙන ගැටලුව. වර්නියර් වලින් මයින්නේ මුතේ මීටර් කෝදුවෙන් මනින්න බැරිද කුඩා දිගවල් තියෙන අවස්ථාවක්. ඒ කියන්නේ අපි කියනවා මේකේ කුඩාම බිඳුව. මෙන්න මේ කොටස ගත්තොත් මීටර් කෝදුවේ තියෙන කුඩාම බිඳුව. ඒක මේ මීටරෙත් අයි. එතකොට මිලිමීටර් 0.5 අපිට මයින්න පුළුවන්ද? නැහැ. මේක භාවිත කරලා අපිට මිලිමීටර් 0.5 මයින්න පුළුවන් නම් නැහැ පුතේ. එහෙනම් අපිට සිද්ධ වුණා විද්‍යාඥයෙකුට සිද්ධ වුණා මොකද්ද? මේ කුඩා බිඳුව නිවැරදිව මනින්න උපකරණයක් හදන්න. ඒක තමයි වර්නියර් උපකරණය කියන්නේ. එහෙම නැත්නම් වර්නියර් මූලධර්මය කියලා කියන්නේ මේක. මේකේ සරල පැහැදිලි කිරීමකට කියන්න පුළුවන් අවස්ථාවක් අපි ඔබට ගෙනල්ලා දුන්නේ
එතකොට මම ගියා මුලින්ම මේකට අපි කියන ප්‍රධාන පරිමාණය කියලා. ප්‍රධාන පරිමාණය මිලිමීටර වලින් ක්‍රමාංකණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මුදේ මෙතන ඉඳලා මෙතනට මිලිමීටර 5යි. දැන් මේ දරවල ගතයි මට. මම මේ දරවල අයින් කරොත් මෙතන තියෙන්නේ මොකද ප්‍රධාන පරිමාණය. එතකොට මෙතන ප්‍රධාන පරිමාණයේ බිඳුව මෙතන ඉඳලා එහාට ක්‍රමාංකණය කරලා තියෙනවා. මේ තියෙන්නේ අපි දන්න මීටර පොදු. එතකොට මෙන්න මෙතන තියෙනවා තව එකක්. මෙන්න මෙයා තමයි වර්නියර් ක්‍රොස්. දැන් පුතේ මෙන්න මේ ප්‍රධාන පරිමාණය මතින් මේ වර්නියර් පරිමාණයට යහට මෙහාට යන්න පුළුවන්. චලනය වෙන්න පුළුවන්. මේක යහටත් යනවා මේක මෙහාටත් යනවා. චලනය කරන්න පුළුවන් හැකියාවක්. එතකොට දැන් ඕගොල්ලෝ කල්පනා කරයි මේව චලනය කරන්න පුළුවන් කොටසක් භාවිත කරලා කොහොමද වර්නියර් පරිමාණය නිෂ්පාදනය කිරීම ගැන ඉදිරිපත් වෙන්නේ. දැන් බලන්න පුතේ මෙතන අපි කියනවා මෙන්න මේ ප්‍රධාන පරිමාණයේ බිඳුව. මේ තියෙන්නේ උඩ පුතේ වර්නිය පරිමාණය. එතකොට මේ තියෙන්නේ වර්නිය වල බිඳුව. මේ තියෙන්නේ පුතේ වර්නිය වල 10. එතකොට මේ තියෙන්නේ ප්‍රධාන පරිමාණය. ප්‍රධාන පරිමාණය දිහා බලන්න. මෙතන බිඳුව 1 2 3 4 5 6 7 8 9. මෙන්න මෙතන තුනේ ප්‍රධාන පරිමාණයේ කොටස් 9යි. වර්නියර් පරිමාණයේ කොටස් 10ක් ගත්තොත් මෙන්න මේ වර්නියර් පරිමාණයේ කොටස් 10ක දිගයි ප්‍රධාන පරිමාණයේ කොටස් 9ක දිගයි සමාන කරලා තියෙනවා. අන්න ඔය විදිහට තමයි වර්නියර් මූලධර්මයේ නිපදවලා තියෙන්නේ. තව තවත් සමපාතනෙච්ච අවස්ථාවන් ගොඩක් තියෙනවා. ඒ වගේ වෙලාවක අපි අඳුනගමු කොහොමද මේ සමපාතනෙච්ච අවස්ථාවකට අනුරූපව මිනුම් ගන්න කියලා. දැන් ඔබ දන්නවා ප්‍රධාන පරිමාණයේ කුඩාම මිනුම මිලිමීටර 1යි. එතකොට වර්නියර් පරිමාණයේ කුඩාම මිනුම තෝරාගන්නේ නැහැ. වර්නියර් පරිමාණයේ කුඩාම මිනුම හොයන්න දැන් අපි හදමු. බලමු දැන් මම බලාපොරොත්තු වෙන ඕගොල්ලන්ට ඉතාලි කීටි ක්‍රමයක් කියලා දෙන්න. හැබැයි මේක එහෙම කිව්වට ඒක විභාගෙදි ලියන්න යන්න එපා. ඔබට මේක ගානක් හදා ගන්නකොට ආදේශ කරගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැයි ක්‍රමේ. නමුත් විභාගෙදි ඔබ ලියන්න උත්සාහ කරන්න එපා. වර්ක් මොපේ කියන කීටි ක්‍රමේ. නමුත් විභාගෙදි ලකුණු ගන්න ඕන වෙන ක්‍රමේ මම දැන් ඕගොල්ලන්ට කියලා දෙන්නම්. එතකොට මේකෙන් මයින්නම් අඩුමාගේ දැන් හොයා ගන්න හදන්න. අපි අන්න ඒකට කියනවා පුතේ මෙන්න මේ වචන. මේකට කියනවා අපි මොකද්ද කුඩාම මිනුම. මේ දෙන්නේ අපේ කුඩාම මිනුම. එතකොට මයින්න පුළුවන් අඩුම එක තමයි කුඩාම මිනුම කියලා කියන්නේ. එතකොට මේ කුඩාම මිනුම අපි සමීකරණයකින් ලියනවා. මේ වෙලාවට ඔබ පුතේ දන්නවා මේ සමීකරණය භාවිත කරන්න හැටි. මේ දෙන්නේ අපි කියනවා මෙන්න මෙහෙම ප්‍රධාන පරිමාණයේ අපි කියනවා කොටසක දිග. එහෙනම් ප්‍රධාන පරිමාණයේ කොටස. අඩු කරනවා පුතේ වර්නිය කොටසක දිග. ඕක තමයි අපිට විභාගෙදී ලකුණු ගන්න තියෙන සමීකරණය. කවුරු යවුවත් පුතේ කුඩාම මිනුම කියන්නේ මොකද්ද කියලා? හරිද? මොකද ගුඩාම් මිනුම කියන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක් දිගා අඩු කරන්න ඕනේ වර්නියර් පරිමාණයේ කොටසක් දිගා. ඕක තමයි ගුඩාම් මිනුම හොයන්න තියෙන්නේ. එතකොට මුදේ දැන් ඕගොල්ලෝ පේනවා මේ තියෙන්නේ ප්‍රධාන පරිමාණයේ කොටසක් දිගා. මේ තියෙන්නේ වර්නියර් පරිමාණයේ කොටසක් දිගා. ඒ කියන්නේ මුදේ මෙන්න මේ පුංචි කෑල්ල මෙන්න මේ පොඩි කෑල්ල තමයි ගුඩාම් මිනුම කියලා කියන්නේ. එතකොට මුදේ මෙතන ගත්තොත් මේ ගුඩාම මිනුම් දෙකක්. මෙතන ගත්තොත් මුදේ ගුඩාම මිනුම් තුනක්. මෙතන ගත්තොත් කුඩාම මිනුම් 4ක් මෙතන ගත්තොත් කුඩාම මිනුම් 5ක්. එතකොට මේ කොටසක දිගෙන් මේ කොටසක දිගට කරාම කුඩාම මිනුම් වෙනවා. දැන් ඕක තමයි විභාගෙදී ලකුණු ගන්න තියෙන කුඩාම මිනුම් යන කුමක්ද කියලා හෙවොත් අපේ දරුවෝ ලියන්න තියෙන එක. හැබැයි මුදේ මම කියන්නේ අපි හැම දෙයකම කෙටි ක්‍රමයක් උගන්වන්න ඉගෙන ගන්න ඕනේ කියලා. අපි කියනවා මෙන්න මෙහෙම. මේක විභාගෙදී ලියන්න යන්න එපා. කුඩාම මිනුම් හොයාගන්න එපා මුලින්ම. උඩාම මිනුම හොයන්න අපි කියන පුතේ මෙන්න මේ සමීකරණයක් කියන්නේ. අපි කියන්නේ මුදේ මේක නිකන් x බෙදීම n කියන. උඩාම මිනුම කියන්නේ x බෙදීම n. x කියලා කියන්නේ පුතේ
ප්‍රධාන කොටසක දිග මම මේක කෙටියෙන් කියන්නම් මේක කියනවා ප්‍රධාන කොටසක දිග මේ කියන්නේ එන් කියන්නේ වර්නියර් කොටස් ගණන නැමුතේ ප්‍රධාන කොටසක දිග කියන්නේ 1 මිලිමීටරනේ වර්නියර් කොටස් කියන්නේ තිබ්බද මුදේ මේක මෙතන ඉඳලා මෙතනට වර්නියර් කොටස් 10ක් තිබ්බනේ එහෙනම් මේක 10යි එහෙනම් කුඩාම මිනුම දශම දශම 1 මිලිමීටර හැබැයි පොතේ මේකමේටත් ගන්න පුළුවන් ඔබට මේකම දීර්ඝව උගන්වලා ඇති හැබැයි ඒක ටිකක් සංකීර්ණයි මොකද යම් සංකීර්ණ දේවල් ගිර ගන්න උත්සාහ කරන්න අවශ්‍යතාවයක් නැහැ නේද අපිට පස්සෙන් අවශ්‍යතාවයක් එහෙනම් අපි විභාග ගණන කොට දාන්න ඕන අවශ්‍යතාවය ඒ නිසා මම හිතන්නේ මේක ලියන්න යන්න එපා උඩම මිනුම දාගන්න එපා මේකට දාලා දිග දිග ක්‍රම වලට යනවට වඩා ඒ තිබ්බ ක්‍රමේ භාවිතා කරලා අපි කුඩා මිනුම ගන්න ඕන එක කුඩා මිනුම ගන්න පුළුවන් දැන් ඔබ භාවිතා කරන ඕනම පරිමාණයක් වර්නියර් වල දින තියෙන කොටස 49 50ක් එක්ක සවපාද වෙච්ච අවස්ථාව වර්ණාවලි මාණය කියන එක ඕන එක ගැටුත්තේ මේ සමීකරණය බලන්න පුළුවන් ඒක නිසා අපිට උදාහරණ දෙන්න මොකද ප්‍රධාන කොටසක උතරම තියාගන්න මේ ප්‍රධාන කොටසක දිග මෙතනදී ඉන්නේ වර්නියර් කොටස හැබැයි මේක මාකට් කියන්නේ පාපකට අවසවතාවක් කියන්නේ ඒක නම් දෙන්නේ නැහැ ලකුණු දෙන්නේ නැහැ ඒතොර ඇහුවොත් මේක ලියන්න ගන්න මේක ලියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ අපි දෙක හදුවද කියලා අපිට තියෙන උත්තරේ ගන්න විතරයි ඉතින් ඒක නිසා මේක මේක අපි ගන්න දැන් බැලුවේ එතකොට දැන් අපි යනවා කුඩාම මිනුම දෙවා ගන්න ඒකත් දිග ක්‍රමයටත් වාරත්ත ටික ක්‍රමයටත් වාරත්ත මම ඕගොල්ලොන්ට කොහොමද අපුන් ගන්න ඕනද දැන් පුතේ අපි හදන්න මේකෙන් පරිමාණය භාවිත කරලා පාඩම් ගන්න. දැන් අපි හිතමු මෙතන බිඳුව කියලා තියෙනවා. දැන් මට මේ පෑන දිගේ කියලා මයින්න ඕනේ. දැන් මම මේ පෑන මේක බිඳුව ළඟ තියනවා. බිඳුව ළඟ තියලා මේක තල්ලු කරනවා පෑන අනිත් කියලා වල දානවා. කියන්නේ පෑනේ මේ මේ කියලා වල දානවා මම තල්ලු කරනවා. එතකොට පෑන දිග ඔබට පේනවා මොකද්ද මෙන්න මෙතන ඉඳලා මේ බිඳුව චලනය වෙච්ච දුර ප්‍රමාණය කියලා ඔබට පේනවා. ඔබට පේනවාද චලනය වෙච්ච දුර ප්‍රමාණය කියලා. දැන් එහෙනම් පුතේ මේ දිග මැන ගන්න ඕනේ. එහෙනම් මේ දිග මනින්න අපි මොකද කරන්නේ? අන්න පුතේ අපි දෙවනි සමීකරණය ලියනවා. කුඩාම දිනු හොයාගෙන ඉවරයි දැන්. අපි ලියනවා මෙන්න මෙහෙම සමීකරණයක්. බලන්න මේක තේරෙනවද කියලා? ඕනෑම පාඩාංකයක් ලබා ගන්නේ පාඩාංකය කියලා කියන්නේ අපි කියනොත් මෙහෙම මම මේක ලියන්නකො පස්සේ කියලා දෙන්නම්කො ප්‍රධාන පරිමාණයෙන් කියවිය හැකි අවම අගය මොනිය පලයන් කිව්වා තේරුම් ගන්න ප්‍රධාන පරිමාණයෙන් කියවන්න පුළුවන් අවමක් එකතු කරනවා පුතේ කුඩාම මිනුම වැඩි කරනවා අපි කියනවා සමපාත වර්ණ කොටස් ගණන මේක මෙහෙම ලියුවාට පුතේ තේරෙන්නේ නැහැ අපි එක උදාහරණයක් කරලා බලුවාට පස්සේ අපේ උපකරණයට යන්න පුළුවන් මනින්න දැන් එතකොට ඔබ දන්නවා මේ පෑනේ දිග තමයි මම දැන්නේ මෙතන ඉඳලා තමයි යාගේ දිග දැන්නේ මට ඕන මෙතන ඉඳලා මෙතනට යාගේ දිග ප්‍රමාණය ප්‍රමාණය මනින්නේ කාගෙන්ද ප්‍රධාන පරිමාණය එතකොට මුදේ මේ ප්‍රධාන පරිමාණය කියවන්න පුළුවන් මේ ප්‍රධාන පරිමාණය කියවන්න පුළුවන් අවමාගයේ වාගන්න ඕනේ ඒ තියෙන්නේ මුදේ අවමාගය ප්‍රධාන පරිමාණය අවමාගය කියලා කියන්නේ මුදේ අපි කරන්නේ මෙහිමයි ගොඩාක් දරුවන්ට වර්ණීය පරිමාණය භාවිත කරන්න මතන්නේ පාඩම්යක් ගන්න තේරෙන්නේ අපි දන්නවා ප්‍රැක්ටිකල් එකක් කරන්න ගියාම කොච්චර අපි කොච්චර දියට ඉගෙන ගත්තා අපේ දරුවන්ට බෑ ඒ කියන්නේ හරියට ඒගොල්ලෝ ග්‍රහණය කරගෙන ඉන්නේ නැහැ එතකොට පරිමාණය භාවිත කරලා නිවැරදි පිළිමක් ගන්න එක ඒගොල්ලන්ට අවුල්. ඉතින් අපි බලමු දැන් මේ අවුල ලියහගෙන කොට දාගන්න ඕනේ. අපි කියන්නේ වර්නියර් බිඳුව ළඟට යන්න. වර්නියර් බිඳුව ළඟට ගියානේ. වර්නියර් බිඳුව ළඟට ගිහලා දෙපැත්ත බලන්න. මේ පැත්තේ තියෙන එක, මේ පැත්තේ තියෙන එක. ඔබට පේනවා මේ පැත්තේ තියෙනවා කවුද? 4. එහා පැත්තේ තියෙනවා කවුද? 5. 4යි 5යි නෝයි. අවමේක නියද? මෙතන අවමේක නියද? අවම මේක 4. එහෙනම් මුදේ මම මෙතන ලියන්නම් මේක 4. මොනවද? මිලිමීටර 4.
එකතු කරා. දැකනේ පාඩම් ගන්නේ. දැන් මේ මීටර හතර දැන් ඔබ ගන්න මේ බිඳුව ළඟට ගියා. ප්‍රධාන බිඳුව ළඟ නෙවෙයි. වර්නියර් බිඳුව ළඟට ගියා. වර්නියර් බිඳුව ළඟට ගිහලා දෙපැත්ත බැලුවා. වර්නියර් බිඳුව ළඟට ගිහලා දෙපැත්ත බැලුවාම අඩු එක හොයාගත්තා. ඒ අඩු එක එනවා මෙතන 4යි මෙතන 5යි. 4යි 5යි කියන්නේ අඩු එක මුදේ හතර. එහෙනම් බිඳුව හතර කරනවා මිලිමීටර. දැන් මුදේ කුඩාම බිඳුව අපි ළඟ බිඳුවයි දශමිකයි පාඩි මොනවද ඒක මිලිමීටර කර වැඩි කරන්න ඕනේ. සමපාද වර්නියර් කොටස් ගන්න බාධා කරනවා. සමපාද වර්නියර් කොටස් ගන්න මුදේ වෙන්නේ ඉස්සරින් බාධා කරනකොට 10 නෙවෙයි දැන් තියෙන තත්වය. බලන්න දැන් මොකක්ද තත්වය කියලා. දැන් මේක දිහා බලනකොට 6 කින් බැලුවම කෙලින්ම තව ඉලක්ක එක්ක සමපාද වෙනවා. මෙතන නෑ මෙතන නෑ මෙතන නෑ මෙතන නෑ මෙන්න මුදේ මෙන්න මෙයයි සමපාදයි. පේනවනේ සමපාද වෙලා කියලා. කෙලින් තියෙනම හරියට කෙලින් තියෙනවා. එතකොට මුදේ මෙයා ඉන්නවා 0.5යි 5යි 6යි 7යි 8යි. අටේදි මුදේ සමපාදයි. එහෙනම් සමපාද වර්ණිය කොටස් ගන්න 8යි. එතකොට මුදේ මෙතන එනවා 4ක් මෙතන එනවා 0.8ක් උත්තරේ 4.8යි මිලිමීටර. අන්න මුදේ පාඩම්. දැන් ඔබට තේරෙනවා ඇති වර්ණ පරිමාණය භාවිත කරන පාඩම් දන්නේ කොහොමද? මෙන්න මේ දෙක තමයි අපි දරුවන්ට අපි අවධාරණය කරන්න ඕනේ. එකමදී කුඩාම බිඳුව හොයාගන්න විදිය ඊළඟට පාඩම් ගන්න ඕනේ. මේක පුතේ ඕනම අවස්ථාවක බලමු. මේක මෙයා අත්පාරිතා ගන්න කෙනෙක්ට. මෙතන අවමාගය අවමාගය කියන්නේ මම නැවතවතාවක් කියන්නේ. ඒකයි අවමාගය කියන්නේ බිඳුව ළඟට ගිහිල්ලා වර්ණීය බිඳුව ළඟට ගිහිල්ලා දෙපැත්ත බලන්න දෙපැත්ත බලන අඩුවෙන් කෙනා ගන්න. මූලික වර්ධ අවස්ථාවකදී කොහොම තමයි? බිඳුව ළඟට ගියා දෙපැත්ත බැලුවාම යකට බිඳුව තියෙනවා යකට දෙන්න කියන එක. මෙන්න ඒකයි කියලා දානවා අපි. මේ වෙලාවේදී අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒතර කුඩා බිඳුව ගත්තා සමපාද කොටස් ගන්න ගත්තා පරිමාණය බාධා කරලා ගුණ 4.8. ඔබ දන්නවා දැන් වර්ණ පරිමාණය භාවිත කරන නිසා තමයි මුදේ දශම අංක ගන්න පුළුවන්. ප්‍රධාන පරිමාණය විතර භාවිත කරලා ගන්න පුළුවන් වෙන්නේ 4. එහෙනම් මුදේ මොකද කුඩාම බිඳුව තවත් කුඩා කරලා අපේ පරිමාණය නිවැරදි කරන එක තමයි අපි හදන්නේ. මොනවා කරවද? මෙන්න මේ දිග වල වල නිවැරදි මාර්ගය හොයාගන්න. ඒ සඳහා තමයි අපි වර්ණීය මූල ධර්ම වත්තර. මම කියන්නේ වර්ණීය මූල ධර්මයේ පිළිබඳව ඔබ දැන් හොඳට දැනුවත් වෙන්නට ඇති. කුඩාම බිඳුව හොයාගන්න පුළුවන් වෙන්නට ඇති. ඊළඟට ඔබට පුළුවන් වෙන්නට ඇති මොකද පරිමාණය භාවිතා කරලා පාඩම්යක්. එතකොට මේ වර්ණීය මූල ධර්මය දාන දිනුම් කරන කීපයක් තියෙනවා. ඔබ දන්න පළවෙනි එක වර්ණීය කලිපය. ඊළඟට තව චලන විශ්ය. ඊළඟට තව තියෙනවා වර්ණාවලි මාණය. ඊළඟට තව තියෙනවා පීඩනය වහින මාණය. එතකොට ඒකත් ඒ වැදින් භාවිතා වෙනවා. එහෙනම් දැන් අපිට පුළුවන් ඕනම එකකට පාඩම්යක් ගන්න. දැන් අපි බලමු විභාගයට එන්නේ. එහෙම නැත්නම් ඔබේ උසස් පෙළ විභාගයට එන උපකරණය භාවිත කරන්න. මේ දෙන්නේ මුදේ මගේ අතේ මම මේකේදී ලොකු අදහසක් දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මෙතන තියෙන්නේ වර්නියර් කැලිපරයක්. ඔබ දන්නවා වර්නියර් කැලිපරය භාවිත කරාම මම කෙටියෙන් කියාගෙන යනවා මේ වර්නියර් කැලිපරය පිළිබඳව. මේ වර්නියර් කැලිපරය ඔබ දන්නවා මේක චලනය කරන්න පුළුවන් කොටසක් තියෙනවා. ඔබ දන්නවා මේ චලනය වෙන කොටස මේ කොටස වගේ ප්‍රධාන පරිමාණයේ මධ්‍යම වර්ණීය පරිමාණය මේ තියෙන්නේ මුදේ ප්‍රධාන පරිමාණය මේ තියෙන්නේ මුදේ පිට දහන කියලා අපි මෙවට කියන්නේ මේ තියෙන්නේ මුදේ ඇතුළ දහන අපි මෙවට කියන්නේ ඇතුළ දහන කියලා මුදේ මේ තියෙන්නේ ගැඹුරමයි නුදු. එතකොට මෙන්න මේ ಗುಣ භාවිත කරලා පාඩම් කීපයක් ගන්න හදන්න. මම මයින ක්‍රමේ විතරක් කියලා දෙන්නම්. හැම පාඩම් කියම් ගන්න මුදේ මෙන්න මේ සමීකරණය භාවිත කරන්න. දැන් ඉස්සෙල්ලා මොකදේ උපකරණයක් දුන්නාම කුඩාම බිඳුව හොයාගන්න වෙනවා. දැන් අපි අපේ අර කිට ක්‍රමයට යමු. කොහොමද x දෙදීමෙන් කියන ක්‍රමේ විභාගෙන නොලියුවා කුඩාම බිඳුව හොයාගන්න කෙනෙක්. ඒ කියන්නේ මොකද්ද x කියලා කියන්නේ ප්‍රධාන කොටසක දිග? මෙදීම වර්ණීය කොටස. දැන් බලමු දැන් මේකේ ප්‍රධාන කොටසක දිග කියන්නේ. ඔබට පේනවා මේකේ තියෙනවා ප්‍රධාන පරිමාණය ප්‍රමාණකරණය කරලා මේකේ තියෙන පුතේ මොනවද භාගේ මිලිමීටර භාගය. එතකොට මිලිමීටර භාගය කොටස් තමයි මේක. ඊළඟට මුදේ මේකේ තියෙනවා ප්‍රධාන පරිමාණය මෙතන වර්නියර් පරිමාණය කොටස් වලට කඩලා ඔබට පේනවා මෙතන වර්නියර් පරිමාණය කොටස් වලට කඩලා තියෙනවා. ඉතිහාසික ගණන් කරනකොට කොටස් 50.
එතකොට පුතේ භාගය 50න් බෙදුවාම 100 එකයි. එතකොට 0.01 කුඩාම බිඳුවක් මෙයාට දුන්නා. ඉතින් අපේ පුතේ බැරිම නැගින් මෙහි ගහලා තියනවා. ඊයගේ කීයද කියලා. මේක ගහලා තිබ්බට භාගෙන් අපිට කුඩා බිඳුවක් ගන්න බැහැ. 0.05 ව තියෙනවා. 0.02 ව තියෙනවා. ඕනම එකක් අපිට ලබා ගැනීම කියලා තියෙනවා. එතකොට පුතේ මේ 0.05 ව 0.02 ව ඕන එකක් අපිට මේ උපකරණය අනුව නැගන්න පුළුවන්. ඒතර කුඩා බිඳුව ඔයා ගන්න තම දෙකක් තියෙනවා. දැන් බලයි අපේ පුතාලා මොකද මේ උඩ පැත්තේ පරිමාණයක් තියෙන අර පැත්තේ පරිමාණයක්. පුතේ උඩ පැත්තේ තියෙන අඟල් පරිමාණය. ඒකට වැඩි අත කියන්නේ නැහැ බා. අපි SI එකක පරිමාණය. යට පැත්තේ තියෙන පරිමාණය. ඒක නිසා මිලිමීටර සහ වර්නියර් පරිමාණ වලට යන්න අර උඩ පැත්තේ තියෙන වැඩි ගණන් ගන්න බා. වදින් බඩ එක අපිට අදාළ නැහැ. අදාළ නැති ඒවා ඉදන් කරන්න අවස්ථාවක් දැන් ඉන්නේ. දැන් ඉතින් අපි මේක භාවිතා කරලා කුඩා බිඳුව ලැබුවා. මේක නම් කුඩා බිඳුව දැන් අපි වාගත්තා. එතකොට 0.05 ව තියෙනවා, 0.02 ව තියෙනවා, 0.02 ව තියෙනවා. ඔතන තියෙන ප්‍රශ්නේ නැහැ. අපි දැන් හදන්න ඕනේ මෙයාට භාවිතා කරලා මිනුම් කීයක් ගන්න. අපි විද්‍යාගාරයේ පුතේ මිනුම් 3ක් ගන්න. මේක භාවිතා කරන්න පුළුවන් පිට තහන් භාවිතා කරන්න පුළුවන්, ඇතුළ තහන් භාවිතා කරන්න පුළුවන්, ගැඹුරු මානිට භාවිතා කරන්න පුළුවන්. මම භාවිතා කරන හැටි විතරක් කියතියි කියලා දෙන්නම්. මොකද මුල ධර්මය අපි කරපු කොට කතා කරා. මේක තමයි බැරි. අපේ දරුවන්ට මේ මයිලේ ගණන් ඉස්සෙල්ලා. එතකොට මේ දෙන්නේ පුතේ පිට තහන්. මේ දෙන්නේ පුතේ මට ඕනේ මෙන්න මේ තියෙන කොටස. බාහිර නිෂ්කම්බය වරා. එහෙනම් පුතේ අපි මෙයා වාගෙන මේක දානවා. මොකද මේ හනු පිට හනු දෙක දානවා මේ දෙක අතරට. ඒ සඳහා අපි මෙයාව ඇඩ් කරලා මෙයාව මෙහෙම තද කරලා මේක ලොක් කරලා මෙන්න මෙතන තියෙනවා පුතේ මුරිච්චිය. ඒ මුරිච්චිය තද කරනවා. මුරිච්චිය තද කරාම මොකද මෙතන විස්කම්බය ලබා ගන්න පුළුවන්. දැන් පුතේ විස්කම්බය හොයන්නේ කොහොමද? පරිමාණ ළඟට ගියා. මේක තියුවා වගේ තමයි. වර්නියර් බිඳුව ළඟට ගියා. දෙපැත්ත බැලුවා. දෙපැත්ත බලලා අඩු එක දාගත්තා. එකතු කළා. කුඩාම බිඳුව මේක නම් කුඩාම බිඳුව 0.05. 0.02 කියවා තියෙනවා. 0.02 කියවා තියෙනවා. එතකොට 0.05 එකතු කළා. ඊට පස්සේ පුතේ මේකේ තියෙන වර්නියර් පරිමාණය කියවලා මොකද්ද මෙයාගේ සමපාත කොටස් ගන්නවා. ඒ සමාධිය අප වර්ණයේ වැඩි කරත් මේක ටිකක් ඇඩ්වාන්ස් වර්ණීය පරිමාණයක් දීර්ඝ කාලයක් වයික. ඒක නිසා ඔබට තාචයක් කියලා බලලා දඩ බලාගෙන ඉන්න ටිකක් බලාගෙන ඉන්නාම ඔබට තේරෙනවා මේකේ පරිමාණය ගන්න. හැබැයි පුතේ මට මෙන්න මෙතන එක දෙයක් කියන්න තියෙනවා. ඒ දෙයක් මම චුට්ටක් පැහැදිලි කරලම මම ඊළඟ ප්‍රැක්ටිකල් එකට යන්න උත්සාහ කරනවා. මොකද මේකේ මේ පරිමාණය ගන්නකොට ටිකක් ඕගොල්ලෝ ටිකක් අවුලක් වෙනවා. ඇයි? හැබැයි කම්ම පුතේ සමාවත්. ඒ වගේ වෙලාවක මෙන්න මෙහෙම හිතන්න. මෙන්න මෙහෙම හිතන්න. මේ දෙන්නේ ප්‍රධාන පරිමාණය. මේ දෙන්නේ පුතේ ප්‍රධාන පරිමාණය කොටස් ගන්නවා මේ දාලා කියන්නේ. කොහොමද? මේ දෙන්නේ සමපාත වෙන දෙනවා. මේ දෙන්නේ සමපාත වෙන වර්නියර් පරිමාණය මේ දෙන්නේ ප්‍රධාන පරිමාණය. මෙතන තියෙන්නේ පුතේ මෙන්න මේ යන. ඊළඟට මෙතන තියෙන්නේ පුතේ මේ යන. මෙතන තියෙන්නේ මේ යන. මේ බලන්න මෙහෙම යන්නේ. මෙහෙම වැඩි අඩුයි අඩුයි බිඳුවයි මසාලිත් පැත්ත. කොහොමද පැත්ත දෙක? අන්න පුතේ සමපාත වෙච්ච තැන බලා ගන්න පුළුවන් හොඳම තැන. එක හැක් වල එක හැක් තින් හොඳට බලන්න. එහ පොඩ්ඩක් චලනය කරලා බලන්න. මෙහෙම මෙහෙම ගිහිල්ලා මෙහෙම 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 යනවා. මැදි අවස්ථාව තමයි මොකද? හරියටම සමපාත වෙච්ච අවස්ථාව ගන්න. ඒක මගින් දැන අපේ දරුවන්ට කියලා දුන්න එක සෑහෙන වටිනවා. මොකද ඒක හැම එකක්ම සමපාතයි වගේ වෙන්නේ. එතකොට උදේ මෙහෙම බැලුවාම මෙහෙට මෙහෙට ගිහිල්ලා හරියට සමපාත වෙන එක පස්සේ මෙහෙම පැත්තට ඉරි ටික නැහැ. ඔක හොඳට බලා ගන්න පුළුවන්. ඒකෙන් හොයා ගන්න පුළුවන්. අපි යන්නේ අමුදේ මේක බාහිර ස්තම්භය නැන්න. ඉතින් බාහිර ස්තම්භය මයින්කොට ඔබ දන්නවා මේක අවස්ථා තැන් පහකින් විතර මයින්නවා විවිධ දිශාවන් වලට හරවලා මැනලා මධ්‍යන්‍ය වා ගන්නවා. මොන දෝෂද ප්‍රතිසත් දෝෂය නැති කර ගන්න. ඉතින් ඒ වගේ දේවල් අපි ඉතින් සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන්. දැන් නැවතවතාවක් අපලොත් මේක අභ්‍යන්තර ස්තම්භය වැඩ ගන්න. දැන් මට ඕනේ මේක ඇතුළම. ඇතුළම වයින්කොට මුදේ මෙතන තියෙනවා ඇතුළත. දැන් මෙයා අරගෙන මෙහෙම දාලා පුතේ අපි මේක නිකන් අඩු කරලා දැන් මේක පුළුවන් තරම් මෙහෙට ආවා. ඇදලා පුතේ මෙයා තම මෙයා කල කරලා ආපහු සරයක් මේක හරවලා මේ විදියට මේ සමීකරණය භාවිතා කරලා පාඩම් කරලා කියවිය හැකියාව වාගේ
එකතු කරන උඩාම මිනුම් වැඩි කරනවා සමපාද එතකොට මුතේ මොකද්ද ගැඹුරු මේ මේ බාහිර ස්තම්භයක් වෙන්න අභ්‍යන්තර ස්තම්භයක් වෙන්න ඉතින් ඕක කීප වතාවක් ඇත්තම් වල හරවහරව පටන් ගන්න බා ගන්න අපේ දරුවෝට එතකොට විද්‍යාගාරයේදී අපි කතා කරපු පරිසර තුනේ දෙකක් දැන් අපි ඉවර කරලා තියෙන්නේ බාහිර ස්තම්භයයි පුළුවන් ඉතින් මේ වගේ ගෝලයක් අරගෙන ගෝලයේ ස්තම්භයයි පුළුවන් ඊළඟට මේ වගේ සිලින්ඩරයක් අරගෙන සිලින්ඩරයේ ස්තම්භයයි පුළුවන් ඊළඟට මේ වගේ තහරුවක් අරගෙන මේ පරතරයයි පුළුවන් මොන දයක් මේකෙම නැගන්න හැබැයි ඊළඟට තියෙන එක තමයි දැන් ගැඹුරු මනින්. ගැඹුරු මනින් භාවිත කරන්නේ අපි විද්‍යාගාරයේ තියෙන පරිශ්‍රණලයක්. අපි හිතමු මේක තමයි මේ පරිශ්‍රණලය. අපි හිතමු දැන් මේ ගැඹුරු මනින් ඕනේ කියලා. අපි මේ මේ දඩක මේ වගේ ගැඹුරු මනින් ඕනේ කියලා අපි හිතමු මේ වගේ එකක් මේ මේ පෑමිල්ලේ මේ ගැඹුරු මන ගන්න අපිට අවස්ථාවක් තියෙනවා. ඒතකොට ගැඹුරු මනින් ඕනේ නම් මේ දෙක අපි අරෝසරයක් ලං කරා ලං කරලා තියලා ඉවරලා මේක මෙහෙම තියලා ඉවර වෙලා දැන් මේකට පේනවා මේ කූර වික් වෙනවා මෙහෙම මේ කූර මෙහෙම මේක ඇතුල් කරනවා මේක ඊට පස්සේ මෙහෙම ගානට උදේ මෙන්න මෙහෙම මේක සෙට් වෙන විදිහට සෙට් කරනවා සෙට් කරනවා ආවම මේ මුලින් සෙට් කරලා අපිට මේ ලෝකේ කූර වික් වෙලා තියෙන්නේ මේ කොහොමද එතකොට මේක ඇතුල් කරගන්න එතකොට අපිට පැහැදිලි පරික්ෂණය තුනම දැන් අපි කරලා ඉවරයි මොකද පරික්ෂණ නලයේ ගැඹුර කුඩා සුදුරක් ගැඹුර අපි බලමු මේ වීඩියෝ එකේ ඊළඟට හම්බෙන්න එතකම් පුතේ දැන් මේ කරුණු ටික තේරුම් අරගන්න ඉන්න තමයි කියන්නේ